ඉතින් කොහොමද කට්ටිය අදත් සාදරයෙන් පිළිගන්නවා මිස්ටර් ගැජට් මෝටෝගේ YouTube channel එකත් එක්ක. ඉතින් අද පොඩි දෙයක් කතා කරන්න හිතුව ඔයාලත් එක්ක. ඒ තමයි මිස්ටර් ගැජට් මෝටෝගේ YouTube channel එකෙන් අලුත් දෙයක් පොඩක් අත්හදා බලන්න යන්නේ. ඒ තමයි ඔයාලා දන්නවා මට පොඩි මිනි කූප එකක් තියෙනවා කියලා. ඉතින් ඒකේ පේන්ට් ජොබ් එකට ලෑස්ති වෙන තමයි අපි හදන්නේ. ඉතින් මේ පාර සද්දෙත් එක්ක පොඩක් ඔයාලට ඉවසගෙන ඉන්න වෙනවා සද්දේ. ඉතින් මේ ගොඩක් කල් ඉඳන් ප්ලෑන් කරපු වැඩක් මේක. ඉතින් ඒක ගැන පොඩි අදහසක් දෙන්න තමයි මම මේ වීඩියෝ කරන්නේ. ඉතින් ඔයාලා දන්න ඕනම වාහනයක් පේන්ට් එක ගැන ගත්තාම, ඕනම වාහනික පේන්ට් වැඩ කරන තැනක් ගත්තාම අපිට පේන්ට් එක කරලා දුන්නොත් ඒක ටික කාලෙකින් පේන්ට් එක නැවත බුබුලු ගාලා සවුත් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක ලංකාවේ කොහේ කරත් කොච්චර වැඩෙක් කරත් ඒක අනිවාර්යෙන් වෙනවා. හරිද? ඉතින් මමත් මගේ මිනි කූපර එකත් අපි එහෙම පේන් කරගත්ත කලින් තැනකට දීලා ඒ වුණාට එතකොට 2014 අපි පේන් කරේ. 2014 පේන් කරනකොට 60,000ක් වගේ ආසන මුදලක් ගියා. පේන් බඩු වලටයි වැඩකුලි වලටයි ඔක්කොම 60,000ක් වගේ ගියා. නමුත් දැන් තියෙන තත්ත්වෙත් එක්ක 1,03,000ක් වගේ ඉල්ලනවා කාර් එක පේන් කරලා ඉවර කරන්න. ඉතින් මං හිතුවා තාත්තත් එක්ක එකතු කරලා තාත්තගේ තියෙන දැනුමයි මං තාත්තා ඉගෙනගෙන තියෙන දේවලුයි එකතු කරලා මේ පාර පේන්ට් එක අපිම ගෙදර කරගන්න. ඉතින් ඒත් එක්ක මට හිතුණා ඔයාලට උදව් කරන්න මේ වගේ වීඩියෝ එකක් කරානම් හොඳයි කියලා. ඉතින් පළවෙනි දේ තමයි මේ වගේ පේන්ට් සවුත් වෙන්න පටන් ගන්න මේ කිසි ප්‍රමිතියක් නැති වර්ගයක් නැති බ්‍රෑන්ඩ් නේම් එකක් නැති පේන්ට් වර්ග පාවිච්චි කරන එක තමයි පළවෙනි හේතුව. එතකොට දැන් ඔයාලට පේන ඇති මගේ මේ ඩුවල් ස්ක්‍රීන් එකේ මේ පැත්තෙන් තියෙනවා මම තෝරගත්ත බ්‍රෑන්ඩ් එක මේ පාර. මේ තියෙන්නේ සනි, එහෙම නැත්නම් කම්පැනි නේම් එක, සෝරි පොඩ්ඩක් ෆෝන් එක හෙලවෙනවා. කම්පැනි නේම් එක ඇවිල්ලා කෝස්වේ. හරිද? එතකොට මේ බ්‍රෑන්ඩ් එකක් තියෙනවා, ඒක මම හිතන්නේ සනි, එහෙම තමයි එන්නේ. එතකොට දැන් මේකේ අපිට අවශ්‍ය මූලික දේවල් ටික මම මිලදී අරගෙන තියෙනවා. අපි බලමු ඉස්සරහට කොහොමද වැඩේ යන්නේ කියලා. දැම්ම මම වැඩේට අත ගහන්නේ නැහැ, තාම බඩු ටික හොයාගෙන හොයාගෙන යනවා. එතකොට මේ පේන්ට් එක මෙහෙම සවුත් වෙන්නේ නොදී හරි විදිහට පේන්ට් එක කරගන්නේ කොහොමද කියලා අපි බලමු. මේ එකක් තමයි එකම බ්‍රෑන්ඩ් එකකින් පුළුවන් තරම් තමන්ගේ පේන්ට් බඩු ටික ලෑස්ති කරගන්න ට්‍රයි කරන්න එකම බ්‍රෑන්ඩ් එකකින්. හරිද? එතකොට ඔයාලට පේනවා මම කෝස්වේ අරන් දෙනවා. කෝස්වේ ගොඩක් කට්ටිය කිව්වා හොඳයි කියලා. ඒ වගේම මිලත් සාධාරණයි කියලා මට හිතෙනවා කෝස්වේ පේන්ට් වල. එතකොට දැන් බලමු අපි මොනවද මම අරන් තියෙන දේවල් ටික කියලා. ඉස්සෙල්ලාම මූලික වශයෙන්ම පේන්ට් එකට වාහනේ ලෑස්ති කරගන්න අවශ්‍ය දේවල් ටික තමයි මෙතන තියෙන්නේ. හරි, ඔන්න ඔය විදිහට බැලුවොත් එහෙම මූලික වශයෙන්ම කාර් එක පේන්ට් වැඩට ලෑස්ති කරගන්න ඕන බඩු ටික තමයි තියෙන්නේ මං අර කිව්වා වගේ. එතකොට මෙතන ඔයාලට පේනවා ඉස්සෙල්ලාම තියෙනවා ක්වික් ඩ්‍රයින් ඔයිල් ප්‍රයිමර් කියලා එකක්. හරිද? අපි තහඩුවටම පේන්ට් එක සීරුවාට පස්සේ මේ ඔයිල් ප්‍රයිමර් එක ගන්න ඕනේ. එහෙම ගාපුවාම තමයි හොඳට පේන්ට් එක බොන්ඩ් වෙලා තහඩුවත් එක්ක හොඳට අල්ලගන්නේ. පේන්ට් වර්ක් එකයි අන්ඩර් කෝට්ස් ඒ හැමදේම. ඉතින් ඊට පස්සේ තියෙනවා ෆිලර් එකක්. හරිද? මේක මේ අපි ස්ප්‍රේ පේන්ට් ගන්න එකෙන් ගන්න ෆිලර් එක. ඊට පස්සේ තියෙනවා අපිට පුටි. හරිද? මේකට සමහරු පොටි කියලාත් කියන අතරම මේ ඒක සිංහල වචනේ, මේක හරි ඉංග්‍රීසි වචනේ පුටි. ඉතින් මේ ලීටරයක් තියෙනවා, මෙතනත් ලීටරයක් තියෙනවා. මිල සඳහන් කරොත් එහෙම රුපියල් 2000ක් වුණා මේ ලීටර එක, ඔයිල් ප්‍රයිමර් ලීටර එක. මේ ලීටර එක 2000ක් වුණා. ඊට පස්සේ මෙතන තියෙන මොනවද පුටි, මේක වුණා 1100ක් වගේ මිල. එතනින් එහාට ගත්ත මම ඕක තමයි ඔයාලට දැනට සජෙස්ට් කරන බ්‍රෑන්ඩ් ටික. එතකොට ඊට පස්සේ අපිට ඇත්තටම මේ මම හෙව්වා මේ අපිට කැටලොග් ඕන, කැටලෝ පේස්ට්. හරිද? මේ කැටලෝ පේස්ට් එක නම් 1245ක් වගේ වුණා. මේ තියෙන සොෆ්ට් කට් කියන කැටලෝ එක. එතකොට අපිට කැටලෝනේ වාහනේ තහඩුවේ මොන හරි ඇද තියෙනවා නම්, ඒ කියන්නේ මෙහෙමයි ගොඩාක් පුරවන්න යන්න එපා අඟල් ගානක් පොටිවලි, සෝරි පොටි නෙමෙයි කැටලෝවලි, ඒක තේරුමක් නැති වැඩක්. එතකොට මේකට මේ හාඩ්න එක ආවා. ඉතින් කෝස්වේගෙන්ම මම බැලුවා මේ කැටලෝ පේස්ට් එකක් හොයාගන්න තිබ්බේ නැහැ. මේකට බොඩි ෆිලර් කියලා තමයි කියන්නේ. උනට මේකට කැටලෝ පේස්ට් තමයි වචනේ. එතනින් එහාට ගත්තම මම පේන්ට් වැඩේ ලේසි වෙන්න
එතනින් හර ගත්තා මම පේන්ට් වැඩේ ලේසි වෙන්න මෙන්න මේ ස්ක්‍රේපර් එක ගත්තා අඟල් දෙකේ ස්ක්‍රේපර් එක. ඉතින් අපි බලමු ඉස්සරහට බඩු ටික ලෑස්ති කරගෙන යමු. එතකොට පේන්ට් වර්ක් එකත් මම ඔයාලට පෙන්නන්නම් කොහොමද වෙන්නේ. ඌරණ වැඩ වැලි කඩදාසි කොහොමද නම්බර්ස් වලින් හොයාගන්නේ. ඉතින් ඔක්කොම තාත්තගේ දැනුමත් එක්ක තමයි යන්න හිතාගෙන ඉන්නේ. බලමු දැනට ඔක තමයි මට කියන්න දෙන පේන්ට් තෝරගන්න එකත් එක්ක. ඉතින් මේක තාම පේන්ට් අපි පේන්ට් කෝඩ් එක තෝරගෙන නැහැ. මේ තියෙන අපිට පේන්ට් වැඩට බොඩි එක ලෑස්ති කරගන්න අවශ්‍ය බඩු ටික විතරයි මෙතන තියෙන්නේ. තාම පේන්ට් කෝඩ් එක අපි එහෙම බැලුවේ නැහැ. මෙන්න මේ වගේ රෙඩ් කලර් එකකට තමයි යන්න ඉන්නේ. ඉතින් මේ සියලු දේ ලෑස්ති කරගෙන ඉස්සරහට යන ගමන් මම ඔයාලට වීඩියෝස් කීපයක් දාන්නම් ඉස්සරහට. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. දැනට ඉතින් මිස්ටර් ගැජට් මොටෝකෝ එකේ ගැරේජ් එක දුවන්නේ නැහැ, ඔයාලා දන්නවා. ඉතින් ආපහු අපි මං අපි මේ මේ පේන්ට් කරන වැඩේ අපි ලෙසන් එකක් විදිහට ඉස්සරහට ගේන්න බලමු. ඒ කියන්නේ බලන ඕන කෙනෙක්ට තමන්ට කියලා පේන්ට් කරන ගැරේජ් එකක් හරි ඕපන් කරගන්නේ කොහොමද කියලා ආයිඩියාවක් ගන්න උදව්වක් වෙයි කියලා හිතනවා මම මේ වීඩියෝ එක. ඉතින් එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. ඊළඟ සතියේ මම තවත් වීඩියෝකින් හම්බෙන්නම් ඔයාලව. එතකන් පරිස්සමින් ඉන්න.